තාක්ෂණ ගැන හොයන ඔයා සාදරෙන් පිළිගන්නවා තාරුත්ගේ YouTube channel එකට. අද මම වීඩියෝ එකේදී කතා කරන්න හදන්නේ ඩිලීට් වුණු ෆොටෝ සහ වීඩියෝ කිසිම ඇප් එකක් භාවිත නොකර කොහොමද ආයිපාරක් ගන්න කොහොමද කියලා තමයි අද වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම කියන්න ඕනි, ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් මම කියන විදිහට මේ විදිහට subscribe කරන්න. මුලින්ම මම යන්න channel එකට. YouTube channel එකට මගේ ගිහිල්ලා මම මෙතන වීඩියෝ එකක් තෝරා ගන්නවා. මගේ තව delete වෙන ඕනම දෙයක් ගන්න පුළුවන් ඒ හිදී වීඩියෝ එකක් තියෙනවා. subscribe කරන්න කොහොමද කියනවනම් මේ වීඩියෝ එකේ පල්ලෙන් තියෙන ඔයාලා පේනවා ඇති මෙතන subscribe කරලා අතු පාට බටන් එන්නේ click කරලා අහවන් තියෙනවා. දැන් එනවා bell icon එකක්. තව පොඩ්ඩකින් එනවා bell icon එක උඩ click කරලා එතන all කියලා එක දෙන්න. හරි. එහෙම තමයි channel එක subscribe කරන්නේ. හරි මම දැන් කියලා දෙන්නම්. දැන්නම් මේ delete වෙන ෆොටෝ ගන්න කොහොමද කියලා. ඉතින් මම ඒකට කරන්න ඉස්සෙල්ලාම මගේ ගැලරියට යන්න ඕනේ. ගැලරියට ගිහිල්ලා මගේ ගාව තියෙන දැන් ෆොටෝ දෙකක් මම delete කරනවා. ඉස්සෙල්ලාම ඔයාලට අරන් දෙන්න ෆොටෝ දෙකක් delete කරනවා. අන්න මේ ෆොටෝ දෙක මම එතනින් delete කරනවා. ඒ ෆොටෝ delete කරා මම ඔන්න දැන්. ඉතින් මේ delete වුණු ෆොටෝ දෙක පල්ලෙහෙන් දැන් ගැලේ පල්ලෙහැට ගියාම මෙතන තියෙනවා පල්ලෙහැම ඔප්ෂන් එකක් තියෙනවා. delete n එක click කරාම ඔයාලට පේනවා ඉතින් මෙතන delete කරපු ෆොටෝ ගොඩාක් මෙතන තියෙනවා. ඉතින් මේක ඔයාට click කරලා ඔයාලට අවශ්‍ය වුණ අවශ්‍ය ෆොටෝ එක උඩ click කරලා හරි නැත්නම් mark එකක් දාලා හරි ආයෙ වරන් ඉදිරි පල්ලෙහෙන් පුළුවන් restore restore කියන එක දෙන්න. එතකොට ආයෙ පාරක් ඔයා දැන් අරකට අර delete කරපු ෆයිල් එකට ගිහිල්ලා බලුවත් අර ෆොටෝ දෙක ආයෙ පාරක් තියෙනවා පේන්න පුළුවන්. අන්න ඒ හිදි තමයි ෆොටෝ ගන්නේ. වීඩියෝ එක delete කරත් වීඩියෝ එක delete කරන්නේ නැත්නම් එහෙම දැන් මම වීඩියෝ එක delete කරලා පෙන්නන්න. මේ වීඩියෝ මම delete කරන්නම්. වීඩියෝ මම delete කරා. අර වීඩියෝ එක delete කරා මම ආයෙ පාරක් පල්ලෙහැට ගිහිල්ලා දැන් බලුවොත් අර වීඩියෝ එක මෙතන තියෙනවා. අන්න ඒ වීඩියෝ එක තියෙනවා. ඉතින් ආයි මාක් එකක් දාලා මෙතන රීස්ටෝරි දුන්න ගමන් ආයි බාරක් ඔය තිබ්බ තැනටම ගිහිල්ලා බලුවොත් ඒ වීඩියෝ එක තියෙනවා. මේ විදිහට කරන්න පුළුවන් සාමාන්‍යයෙන් Huawei phone වල විතරයි. Huawei phone වල විතරක් කරන්න පුළුවන්. හැබැයි මේ තව app එකක් තියෙනවා. ඒ app එක භාවිත කරලා ඕන phone එක මේ වැඩේ කරන්න පුළුවන්. ඒ app එක ගැන කතා කරන වීඩියෝස් මම කරලා තිනවා. ඒකත් බලන්න. තාරුගේ YouTube channel එකේ ඇති. ඉතින් අද වීඩියෝ එක මම කතා කරේ ඒ ටික පිළිබඳවයි. ඉතින් තව වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අතර සමු ගන්නවා. ඔයාලා සුබ දවසක්. මගේ YouTube channel එක subscribe කරන්න. එහෙම කරොත් තමයි මම දාන වීඩියෝ එකක් ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ. හරි. ගිහින් එන්නම්.